Welcome to your channel. Second wave, දෙවෙනි wave එක. ගොඩක් කටට email එක ඇවිල්ලා ඇති SpeedPAK mandate policy එක ගැන. First එක ඇවිල්ලා තිබ්බ කලින් ඒතර 16 වෙනකම් බලන් හිටියා. 16 වෙනකම් අපි ටික් කරගෙන ගියා. දැන් ඇවිල්ලා තියෙනවා 2nd of November තමයි ඒගොල්ලන්ගේ due date එක තියෙන්නේ කියලා. Count කරන්න. ඉතින් මේකේ කියන්න තියෙන්නේ ඇත්තම මුකුත් කරන්න යන්න එපා මේ මොහොතේ. Taman normal විදිහට කරගෙන දී තේබල් ඔයිටම ඕ විදිහට කරගෙන යන කියන්නේ orders fulfill කරන්න. අලුතෙන් item list කරන්න යන්න එපා. දැන් මෙතන අපි වැඩි portion එකක් list කරන්න China වල ඉන්නේ. ඒකනේ අපි හැමෝටම මේ email එක එන්නේ. ඉතින් දැනට සමහර කට ඇවිල් නැති වෙන්න පුළුවන් අනිවාර්ය මේකේ එයි China වලින් ship කරනවා නම් ඉතින් ඒකෙදි අලුතෙන් list කරන්න යන්න එපා. තියෙන listing එක තියන්න අපි දන්නා එක remove කරයිද නැත්නම් ඒකේ option එකක් on කරයිද අපි කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් අලුතෙන් list කරන්න එපා. ඒක තමයි කර යුත්තේ. ඊට අමතරව දැන් example එක දැන් මේ video කරනවා හරි අද list කරපු එකක් තියෙනවා නම් ඒක අයින් කරලා දාන්න. End කරලා දාන listing එක අද list කරපු එකක් කියන්නේ ඔයාට email එක ආවට පස්සේ නෙමෙයි email එක එන්න කලින් list කරපු එකක් තියෙනවා නම් අයින් කරලා දාන්න. ඒක මම දකින විදිහට දෙයක් තිබ්බත් කවුරු හරි කියනවා නම් right වෙන තිබ්බට කමක් නැහැ කියනකොට ඒක හිතන්න පුළුවන්. හැබැයි risk එකක් තියෙයි. මොකද මේ email එක ආවට පස්සේ අපි list කරන්න යනවනම්. ඉතින් sorry email එක ආවට පස්සේ කොහොමද list කරන්න එපා. කවුරු හරි ඊට කලින් list කරලා තියෙනවා නම් අවශ්‍ය නම් තියන්න පුළුවන්. නැත්තම් මොකද එහෙම list කරා කියන එකේ mean කරන්නේ මම option එකක් fix format එකක් නෙමෙයි. option එකක් නම් දවස් පහකින් ඉවර වෙනවා. ඉතින් බලන්න එතකොට දෙවෙනිදා how වෙනවද කියලා. අද ගත්තොත් 27යිනේ. ඒතර 28 29 30 31 1 පළවෙනි දැන් ඉවරයි. ඉතින් ඒක ගැටලුවක් වෙන එක නැහැ. එදාට evaluate වෙන නිසා ඒගොල්ලෝ conduct කරන නිසා ඉතින් මුකුත් වෙනස් දෙයක් කරන්න නැපා. orders තියෙනවා fulfill කරන්න. ඒව fulfill නොකර ඉන්න තියන්න එපා. ඉන්න නැතුව ඉන්න එපා. tracking numbers available නැහැ ටික දාන්න. ඒ විදිහට ඉන්න. එතකොට සුවච කී කරු දරුවෙක් වගේ තමයි අපිට ඉන්න වෙන්නේ දෙවෙනිද වෙනකන්. මොකද්ද වෙන්නේ කියලා දන්න ඔබ බලන ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ මොනවද කියලා. අපි මේ ගැන ආවට පස්සේ අපි assume කරලා කරපු දේවල් ටිකක් තිබ්බා. ඒ ටික ඕකේ විදිහට අපි කරගත්තා. ඉතින් එතනින් එහාට ඊට පස්සේ suspend වෙනවා කියලා දැන් EA පෙරේදා suspend වෙනවා කියලා ගොඩක් accounts තියෙනවා. ඉතින් ඒවල ගොඩක්ම ඒ ගත්තම ඒවල සාරාංශයක් ගත්තම ඔගොල්ලෝ හැමෝටම බලා ගන්න පුළුවන් කෙනකින් අහුවත් risk to the community කියලා කියන්නේ ඒ කියන්නේ your behavior is risk to the community. කෙනෙක් කියනකොට right මම කිසි වරදක් කරලා තිබ්බේ නැහැ. හැබැයි ඔබ list කරපු item එකක් වෙන්න පුළුවන්. ඒ list කරපු pattern එකක් වෙන්න පුළුවන්. ඒක fraud activity එකකට සමාන activity එකක් වෙන්න පුළුවන්. එතකොට ඔබ වරදක් නොකර තිරියත් වෙන කෙනෙක් කරපු වරද බහුව වෙන්න පුළුවන්. ඒ ඔබටත් සිදුවේ හැකියි මටත් සිදුවේ හැකියි. ඒ නිසා කාටවත් අද්දි කළ හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕන අපි කොහොමද මේව කරන්න කියලා. ඉතින් කේන්ති යන්න පුළුවන් කෙනෙක්ට අසාධනයක් වෙනවා කියන්න පුළුවන්. ඒත් අපි කාට කියලා ඉන්ෆෝම් කරන්නද නේද? අපි කොමියුනිටි එකක් විදිහට හරියට නැගිටලා හිටිනම් කලින් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. රයිට්. ඉතින් අපි හැමෝම බලාගෙන මොකද වෙන්නේ කියලා. ඉතින් දෙවෙනි දෙයෙන් පස්සේ හරියට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද්ද කියලා. 2 3 4 දැන් මේකෙත් 16න් පස්සේ අපි තේරුම් ගත්තා රයිට්. සාමාන්‍ය දෙ කරම්ප කියලා කරන්න පුළුවන් කියලා ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ ආයි දෙවෙනි දෙයෙන් පස්සේ තව සතියක් විතර යද්දි අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි මොනවටද ලව් කරන්න මොනවද ලව් නොකරන්න කියලා. රයිට්. ඉතින් බයිබිරාන්ත වෙන්න එපා මොකද්ද කියලා. ඉතින් හරි විදිහට කරන් යන කෙනෙක් ගුණත් මේ වෙන්න පුළුවන් කලින් තියෙන බිහේවියර්ස් නිසා, accounts behaviors නිසා. ඉතින් ඒක කාටත් පොදු දෙයක්. ඒකෙදී අපිට appeal කරන්නවත් බෑ, මුකුත් කරන්න බෑ. මොකද අයින් වෙලා තියෙන නිසා. ඉතින් making issue එකක් නැතුව තියෙන accounts එක ඇත්තටම ඒවා වටිනවා. ඒ accounts වලින් හරි විදිහට කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි path එකේ හරි process එකට. ඉතින් ඒක EPL path එක වෙන්න ඕනේ නැහැ, EPL process එක වෙන්න ඕනෙත් නැහැ, මම කියන එකක් වෙන්න ඕනෙත් නැහැ. ඔබ දැනට වැඩ කරගෙන ගිහින් ඔබ හරියට දෙයක් කරගෙන තියෙනවා නම් ඒම ඉදිරියට කරගෙන යන්න වෙන කිසි දෙයක් වෙනස් නොකර. මොකද opportunity create වෙන එක ඇත්ත. හැබැයි ඒ විදිහට අපි හරියට කරගෙන ගියොත් අපිට ගොඩක් දේවල් making කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අර කලින් කියවුවාගේ ස්ටේ පුට් බලාගෙන තමයි අපිට ඉන්න වෙන මොකද්ද වෙන්නේ කියලා දෙවෙනිදෙනා මම කියන්නේ එකයි. මම දකින විදිහට ඇඩ්වයිස් එකක් විදිහට අලුතෙන් ලිස්ට් කරන්න යන්න එපා. අලුතෙන් චයිනා ලොකේෂන් දාලා ලිස්ට් කරන්න යන්නත් එපා. මුකුත් ලිස්ට් කරන්න එපා. ශ්‍රී ලංකා සෙල්ස් වල මේක ඇවිල්ලා තින්නේ. මුකුත් සෙල් නොකර ඉන්න. පොඩි නිවාඩුවක් වගේ ගත්තත් ප්‍රශ්නයක් නැහැනේ. අපි හැමදාම වැඩ කරනවානේ. හැමදාම ලිස්ටින් දානවානේ. හරි. නිවාඩුවක් වගේ ගන්න. එතකොට methods change වෙයි ඉදිරියට. මේ methods change වෙන විදිහත් මම කලින් කිව්වාගේ බෙදා ගන්න හැකි විදිහට. ඉතින් අපි එක community එකක් විදිහට බලන් ඉමු මොකද්ද වෙන්නේ කියලා. කාටවත් ඇඟිල්ල දික් කරන්න යන්න නැත්නම් එපා. රයිට්. මේක නිසා මේක වුණා, මේක නිසා විනෝදේ වෙලා ඉවරයි. විය යුතු දේ ඉදිරියට වෙන්න ඕන දේ බලාගෙන ඉඳලා අන්න ඒක හරියට අපි කරගෙන යමු.
රයිට් හිතනවා මේ කට්ටිය සුභවාදී විදිහට දකින්න සුභවාදී කිසි දෙයක් දකින්න යන්න එපා. හැමදේම පොසිටිව් දෙයක් තියෙනවා. ඒ දේ ගන්න ඕන. ඉතින් මං කියන දේම කරා යුතුත් නැහැ. මම දකින විදිහ දැන් මම විශ්වාස කරන channel එක බලන්නේ මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් ඒක විශ්වාස නම් ඒ විදිහට කරන්න මං හිතන්නේ කාටවත් වැරදීමක් වෙයි කියලා හරි විදිහට කරනවා නම්. රයිට් එහෙනම් බොමිසස් විශ්වාස කරලා බැලුවට Good luck. Think wisely. Don't work hard. Work smart. Happy selling. Please subscribe my channel. Please channel keep help. Because subscribe karan yaksha kya channel yaksha group pe kati know. Me hame ekata me kati vela. Danu var didiri na apda join chai. All the very best. Bring my dear Sri Lanka. Happy selling.